ස්පීසෙක්රු ආයතනය අපි හැමදාම කතා කරන දෙයක් තමයි ලංකාවේ කාබනික වගාව කියන එක ඉස්සරහට යන්න නම් කාබනිකව කරන ගොවියා ලාභ ලබන පුද්ගලයෙක් වෙන්න ඕන. ඒ වගේම කාබනික දෙයක් අපි හොඳ දෙයක් හැටියට හදලා සමාජයට එහෙම නැත්නම් බිරිඳ පුරට ඉදිරිපත් කරනකොට ඒක හැම කෙනෙකුටම ගන්න පුළුවන් මට්ටමේ අඩු මිලක් තියෙන්න ඕන. එතකොට තමයි අපේ ඒ අනාගත බලාපොරොත්තු වෙලා තියෙන අපේ අරමුණ. ඒ කියන්නේ අපි හිතන්නේ කාබනික කියන දේ හැම දෙයකටම කන්න පුළුවන් දෙයක් වෙන්න ඕන මිල පැත්තෙන් ගත්තාම. ඒ වගේම තමයි කාබනිකව කරන ගොවියා ලාභදායි පුද්ගලයෙක් වෙන්න ඕන. කාබනිකව පොහොර හදන ගොවියත් ලාභදායි පුද්ගලයෙක් වුණාම අපි දන්නවා අපිට අවසානයේදී අවශ්‍ය කරන දේ කියන්නේ මේ රටේ ඉන්න ජනතාව සෞඛ්‍යමත් කරන එක. එහෙම නැත්නම් මේ රටේ තියෙන මේ මහ පොළොව සුවපත් කරන එක අපිට කරගන්න පුළුවන්. ඉතින් අපි ලෙස්ලිස් ඇග්‍රෝ ආයතනයේ මුලින්දලම ලංකාවේ ලොකුම ගැඩවිලි පොහොර නිෂ්පාදන ඒකකය හැටියට, ඒ වගේම තමයි ලංකාවේ වැඩිම පිරිසක් ගැඩවිලි පොහොර නිෂ්පාදනය කරන්න පුහුණු කරපු ආයතනයක් හැටියට දැන් වෙනකොට 3700කට වැඩි ප්‍රමාණයක් අපි පුහුණු කරලා තියෙනවා. ඉතින් අද අපි ඇවිල්ලා තියෙන්නේ තංගල්ලේ කදුරුපගුණ කියන ප්‍රදේශයට. ඒ ඇවිල්ලා තියෙන්නේ අපෙන් පුහුණුව අරගෙන අද වෙනකොට වැඩවිලි පොහොර නිෂ්පාදනයෙන් හොඳ ආදායමක් ලබන, ඒ වගේම තමන්ගේ කරන වෘත්තියට අමතරව තව අමතරව ආදායමක් ලබා ගන්න ජනිත් මල්ලිව හම්බෙන්නේ. ඉතින් මම මුලින්ම iPhone කියලා පිළිගන්නවා මල්ලි. iPhone සර්. ඉතින් මම ආසයි ඉස්සෙල්ලා මේ ජනිත් මල්ලිගෙන් දැනගන්න ඔයා කොහොමද මෙතෙන්ට යමු උනේ? කියන්නේ මුලින්ම වාට ඇයි අදහසක් ආවේ මේ වගේ ගැඩවිලි පොහොර නිෂ්පාදනයට එන්න ඕන කියලා? ඒ වගේම තමයි මොකද්ද ඔයාගේ මූලිකම මේකට එන්න මග පෑදුණු හේතුව සහ ගමන මග කොහොමද කියලා? ඇත්තටම සර් මම මේක ආරම්භ කරේ කොවිඩ් වසංගතයත් එක්කම. මම මල්පැල ව්‍යාපාර තමයි කරගෙන හිටියේ. ඒ මල්පැල ව්‍යාපාර කොවිඩ් වසංගතයත් එක්ක මිනිස්සු මල්පැල වැවීම නවත්තලා දැම්මා. ඒකත් එක්ක අපේ ව්‍යාපාර පොඩ්ඩක් අඩපණ වෙලා ගියා. ඒත් එක්කම සර්ගේ YouTube එකේ තිබ්බ වීඩියෝ එකක් දැකලා තමයි මම මේකට මූලික වශයෙන්ම අඩිතාලම දාගත්තේ. මෙහෙම එකක් හදන්න ඕන කියලා අඩිතාලම දාගත්තා. හරි. එතකොට මල්ලි මට තව දෙයක් ඔයගෙන් දැනගන්න ඕන. සාමාන්‍යයෙන් දැන් අපි හිතමුකෝ මේ කෙනෙක් හිතන්න පුළුවන් මේක ව්‍යාපාරික මට්ටමට. ඒ කියන්නේ දැන් එකක් තමයි අර මම මුලින්ම කිව්වා වගේ අපිට සාමාන්‍යයෙන් මේක ව්‍යාපාරයක් හැටියට කරගෙන යන පෝර නිෂ්පාදකයටත් මේකෙන් ලාභයක් තියෙනවා. අනිත් පැත්තෙන් මේ පෝර පාවිච්චි කරන ගොවියටත් මේකෙන් ලාභයක් තියෙනවා. සහ මේක ඒ ගොවිය කාබනික වගා කරලා අරගන්න වස්වෙන්න ලබා ගන්න පාරිභෝගිකයටත් ඒක ලාභයක් තියෙනවා. ලාභයක් කියන්නේ ඒක දරා ගන්න පුළුවන් මිලක් වෙන්න ඕන. ඉතින් ඔයා හිතනවද මේ ගැඩොයිල් පෝර එකත් එක්ක මේ වැඩේ සම්පූර්ණම කරන්න පුළුවන් කියලා? අනිවාර්යයෙන්ම කරන්න පුළුවන්. මොකද මේ සඳහා භාවිතා කරන්නේ සර් අපි ඉවත දමන ද්‍රව්‍ය. ගොම, ඉවත දමන එළවලු පළතුරු, කෙසෙල් කඳන්. මේ ලංකාවේ ඕනතරම් කෙසෙල් කඳන් කපලා වීසි කරනවනේ. මිනිස්සු ගොවියෝ අලවි කරගන්න බැරුව වීසි කරනවා. අපිට මේවා යම් මුදලක් දීලා මිලදී ගත්තත්, ප්‍රවාහන කරලා ගත්තත් ඇත්තරම මේකෙන් හොඳ නිෂ්පාදනයක් කරන්න පුළුවන්. හරි, මට තව කියන්න මල්ලි මේ ගමන එනකොට දැන් මම හිතන්නේ වාගේ ආරම්භයේ මූලික ආරම්භය ගත්තොත් එම් වාගේ වසර ගාණක් වෙන්න බව වසර දෙකම හතරක් තුනක් විතර වගේ මම හිතන්නේ වාගේ කාලේ ගත්තොත් එම් ඒ කාලෙදී ඔයාට තිබුණු ලොකුම අභියෝගය මොකද්ද? කොහොමද නැත්තම් මේකේ අපි තමු සමර්ගෙන වල අභියෝගය තමයි අමුද්‍රව්‍ය. තව කෙනෙකුට අමුද්‍රව්‍ය මේ අභියෝගය තමයි දැනුම. තවත් කෙනෙකුට අමුද්‍රව්‍ය මේ අභියෝගයක් වෙන්න පුළුවන් වෙරඳපොළ. එතකොට ඔයාට මේ තුන ගත්තොත් එම් අප අමුද්‍රව්‍ය පැත්තෙන්ද, දැනුම පැත්තෙන්ද, බෙලඳපොළ පැත්තෙන්ද වට වැඩිම අභියෝගය ඇතුනේ කොහොමද ඒක ජයගත්තේ කියලා මට සුට්ටක් කියන්න. ඇත්තටම සර් කියනවා නම් මම මේකට යොමු වුණේ YouTube එකේ වීඩියෝ එකක් බලලා. එතකොට මට මූලික වශයෙන්ම අවශ්‍ය වුණේ මේ සම්බන්ධව තියෙන දැනුම. මේ දැනුම මම හොයාගත්ත YouTube එකේ පාවිච්චි කරලා එහෙම හොයාගෙන පණු පිරිසකුත් වවට වටපිටාවෙම තමයි හොයාගත්තේ. හොයාගෙන මේක කරගෙන යනකොට දීර්ඝ කාලයක් අවුරුද්දක වගේ කාලයක් ගියා මට කිලෝ 50ක වගේ නිෂ්පාදනයක් කරන්න. එතකොට මේ කිලෝ 50 නිෂ්පාදනය කරගන්න වසර කාලයක් ගත වෙනවා කියන්නේ බොහෝම වැඩි කාලයක් ගත වෙලා තියෙනවා. ඒ කියන්නේ මම නිවැරදි තාක්ෂණික දැනුම භාවිතා කරලා තිබ්බේ නැහැ. ඒ සඳහා මම ඊට පස්සේ ලෙස්ටි සර්ව සහ ලෙස්ටි ඇග්‍රෝ ආයතනය සම්බන්ධ කරගෙන නිවැරදි තාක්ෂණික පුහුණුවක් ලබා ගත්තා. ඒක තමයි මගේ ප්‍රධානතම මට අමුද්‍රව්‍ය ගැටලුවක් උනේත් නැහැ. වෙළඳපොළ නිෂ්පාදනය යොමු කරන්න අවශ්‍ය තාක්ෂණික දැනුම තමයි මූලික වශයෙන්ම මදිකම තිබ්බේ. ඊට පස්සේ මම දැන් තාක්ෂණික දැනුම හරිගස්ස ගත්තට පස්සේ වර්තමාන වෙනකොට වෙළඳපොළ කියන එක අපිට ඉබේම නිර්මාණය වෙලා තියෙනවා.
මට කියන්න වල්ලි දැන් බිරඳපොළේ ඉඳන් තමයි දැන් කතා කරු දැන් නිෂ්පාදනය කරලා ඒක දැන් බිරඳපොළට යන මට්ටමට ඇවිල්ලා තියෙනවා. එතකොට ගොඩක් කට්ටිය කියන ප්‍රශ්නයක් තමයි දැන් අපෙන් පුහුණුව ලබන්න ඉන්න කට්ටිය තහන ප්‍රශ්නයක් තමයි පුහුණු වෙන්න බලාපොරොත්තු වෙන කට්ටිය තහන ප්‍රශ්නයක් තමයි මේකට. එහෙම නැත්නම් මේ වර්මි කොම්පෝස්ට් එකට බිරඳපොළක් තියෙනවද? ඔය කිව්වට ඕක හදලා විකුණන්න පුළුවන්ද? ඕක ගැන මිනිස්සු දන්නවද? අපි කොහොමද ඒක ගිහිල්ලා බිරඳපොළට ඉදිරිපත් කරන්න කියලා ඔය වගේ විශාල ප්‍රශ්නයක් තියෙනවා. මොකද ඕනම දේ කෙනෙක් මේක ව්‍යාපාර මට්ටමට තමයි කරන්නේ. කියන්නේ අපිට ඇත්තටම ලංකාවේ හැකියාවක් නැහැ මේ විනෝදාසයෙන් මේ වගේ ඒවා කරන්න. මොකද අපි හැම කෙනෙක් බලාපොරොත්තු වෙන මේ කරන දේෙන් ආදායම් මාර්ගයකුත් අපිට හම්බෙයි කියලා. ඉතින් ආදායම් මාර්ගයක් හැටියට මේකට ඇත්තටම ඔයා කියන විදිහේ වෙනදපොළක් තියෙනවද? ඒක විකුණ ගන්න ගියාම මේ තියෙන ගැටලු මොනවාද? ඒ කියන්නේ මිලක් තියෙනවද? සහ ලාභයක් මේකෙන් ලබා ගන්න පුළුවන්ද කියලා අපිට පොඩ්ඩක් හිතින් කියන්න. සර් අහ ප්‍රශ්නෙට මට උත්තරයක් දෙන්න දෙන මෙන්න මේ වගේ උත්තරයක් සර්. ඇත්තටම ගැඩවිල් පොහොර කියන එකට නිසි ප්‍රමිතියකින් යුතු නිෂ්පාදනයක් කරලා දෙනවා නම් වෙළඳපොළේ ඇත්තරම හොඳ වෙළඳපොළක් තියෙනවා. මම මේ ගැඩවිල් පොහොර නිෂ්පාදනය කරන්න සහ කරන්න බලාපොරොත්තු වෙන සියලු දෙනාගෙන් බොහොම ආදරයෙන් ඉල්ලා සිටිනවා මේකට යොමු වෙන්න, ගැඩවිල් පොහොර නිෂ්පාදනය කරන්න. හැබැයි ගැඩවිල් පොහොර කියන දේ වටිනාකම අඩු වෙන විදියට වැඩ කටයුතු කරන්න එපා. මේක නිෂ්පාදනය නිසි ප්‍රමිතියට සිද්ධ කරන්න. එතකොට මේක ශ්‍රී ලංකාව තුල විතරක්ම නෙවෙයි, දේශීය වශයෙන් විතරක් නෙවෙයි, අපිට මේකට අනිවාර්යෙන් විදේශීය වෙළඳපොළ දක්වා අපිට ගමන් කිරීමේ හැකියාව තියෙනවා. ඒ කරන්නත් පුළුවන් වෙන්නේ අනිවාර්යයෙන්ම නිසි ප්‍රමිතියට මේ වැඩේ කරවතින් විතරමයි. මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා ජනිත් මලිට. මොකද මම විශේෂම දෙයක් කියනවා, මම මෙතෙන් දෙනකොට දැක්ක දෙයක් තමයි මම ඇත්තට මම කවදාකවත් එහෙම දෙකලා නැහැ. මගේ තනවත් මගේම මම කරනවා කියලා මම කියන්නේ. මොකද මේ අපි දන්නවා කෙනෙක් තමන්ගේ පාවහන් බව ගලවලා ඇතුළට යන්නේ ඒක නිකන් දේව මන්දිරයක් වගේ. කියන්නේ මේ තරම් ගෞරවත්වයක් එතන දීලා තියෙනවා. කියන්නේ පුද බිමක් වගේ. ඒ හින්දා මම දැක්ක විශේෂ දෙයක් තමයි මේ මල්ලිගේ මේ කොම්පෝස් යුනිට් එකට පොඩි යුනිට් එකක් වුණත් ඒක මාර මේ පුදුම විදිහේ පිරිසිදුකමක් තියෙනවා. ඒ වගේ මෙතෙන්ට ඇතුළට යනකොට පාවහන් ගලවල යන මට්ටමේ ඒ පුදුමාකාර ගෞරවයකින් භක්තියකින් ඒ දේ කරන කෙනෙක් ඇරීර මම මේ මල්ලිව දැක්කා. ඉතින් මම ගොඩක් ස්තුතිවන්ත දෙනවා මල්ලිවත් අපිත් එක්ක සම්බන්ධ වුණාට. ඉතින් අපි කැමති ලංකාවේ මේ හැමතැනකම අපි අද කිලෝමීටර 250කට ආසන්න දුරක් ගිහලා මෙතෙන්ට ආවේ උඩුබද්දාවේ ඉඳලා. ඉතින් අපිත් කැමති තවත් මේ වගේ අය මේ වගේ ඇත්තරම මේ තරුණ පරම්පරාව මේ වගේ දෙයකට යොමු වෙනවා නම් මොකද අපි ලංකාව ඉති අනාගතේ බාර ගන්න ඉන්නේ මේ වගේ પરම්පරාවක්. ඉතින් ඒගොල්ලෝ මේ රට හැරලා යනවට වැඩිය මේ රටට දෙයක් කරමින් රටේම ඉඳගෙන තමන්ගේ ජීවිත මේ වෘත්තියකුත් මේකෙන් හදාගෙන මේ රටටත් දෙයක් කරනවා දකින්න අපි හැමදාමත් කැමති. ඉතින් නැවතත් මේ වගේම වීඩියෝ අපි හමු වෙමු. Leslie Sagru YouTube channel සමග එක්ක ඔබට ගොඩක් ස්තුතියි. අපි බලාපොරොත්තු වෙන ඉදිරියටත් මේ වගේ අපිත් එක්ක එකතු වෙලා ගමනක් යන පිරිසක් සමග ඔබ සමග වීඩියෝ බෙදා ගන්න. ඒ වගේම අපගේ නවතම වීඩියෝ ලබා ගැනීම සඳහා Leslie Sagru YouTube channel subscribe කර bell icon එකේදී ඔබට පුළුවන් අපගේ අලුත්ම වීඩියෝ එකක් අපි දාපු ගමන් ඒක ඔබට දැනගන්න. බොහොම ස්තුතියි. ඔබට සුබ දවසක්.